අපේ අරමුණ අතිශයින් වැදගත් අරමුණක්. උගත් පාඩම් කොමිෂන් සභාවේ වාර්තාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පියවර රාශියක් රජය අරන් තිබෙනවා පෞගිය සති කිහිපය තුළ. කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තා මේ කාර්ය නිසි පරිදි ඉෂ්ට කිරීම සඳහා ශක්තිමත් යන්ත්‍රණයක් අවශ්‍යයි කියලා. මේ වාර්තාවේ අන්තර්ගත කරුණු අපි විග්‍රහයකට භාජනය කරනවා නම් ඉතාමත් පැහැදිලිව පෙනෙන දෙයක් තමයි මේ නිර්දේශ එකම අමාත්‍යාංශයකට පමණක් බලපාන නිර්දේශනයයි. රජයේ අමාත්‍යාංශ කීපයක්, ආණ්ඩුවේ දෙපාර්තමේන්තුව කීපයක් හා ආයතන රාශියකට ඍජු ලෙස බලපාන යෝජනා අඩංගු වෙලා තිබෙනවා මෙම වාර්තාවේ. එම නිසා ඒක ප්‍රමාණවත් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ යටතේම යෝග්‍ය යන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සුදුසුයි කියලා කැබිනට් මණ්ඩලය තීරණය කළා. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමාගේ ලේකම් ලලිත් වීරතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ යන්ත්‍රණය පිහිටීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කළා දැන් මාස දෙකකට පමණ පෙර. ඉන්පසු මේ කාර්යය ඉතාමත් උද්‍යෝගිමත් ලෙස ඉටු කිරීමට ලලිත් වීරතුංග ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ඒ කමිටුව වැඩ කටයුතු කරලා තිබෙනවා. අපි ඉස්සෙල්ලම තීරණය කළා කෙටි කාලීන වශයෙන් ක්‍රියාත්මක කිරීමට පුළුවන් නිර්දේශ මොනවද කියලා. ඊට පස්සේ මධ්‍යම කාලීන හා දීර්ඝ කාලීන. දැන් ඒ කමිටුව තීරණය කළා මේ එක් එක් කාර්යයන් කාටද භාර දෙන්නේ. ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගකීම පැවරියුත්තේ කොයි ආයතන වලට. අපේ අභිමතාර්ථය කුමක්ද? ඒ ඉටුකර ගැනීම සඳහා මොනවද තිබෙන ප්‍රායෝගික ක්‍රියාමාර්ග? කාල සීමා දළ වශයෙන් හඳුනා ගැනීමත් මේ කාර්යභාරයේ අවශ්‍ය කොටසක් වුණා. ඊයේ අමාත්‍ය මණ්ඩලය අනුමත කරා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද කණ්ඩායමක් විසින් සකස් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම නියාමනය කිරීමේ වැඩසටහන. එය ජාතික ක්‍රියාත්මක වැඩසටහන හැටියට අපි හඳුන්වන්නේ. ඒ කමිටුවේ ප්‍රධානත්වය දැරීමේ වගකීම මට පැවරුණා. ඒ කණ්ඩායම හැටියට මා නම් කරොත් ප්‍රධාන වශයෙන් මට මේ කාර්යයට සහය වුණු සහ විශාල වශයෙන් වැඩ කටයුත්තේ නියඩුනේ ජනාධිපති නීතිඥ හිටපු නීතිපති මහාන් පීරිස්මැතිතුමා, දැනට එතුමා අමාත්‍ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් වශයෙන් කටයුතු කරනවා. ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ කාර්යාලයේ සම විධායක නිලධාරී සහ ලේකම් මහින්ද මඩිහේවා මැතිතුමා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමිය කමනිනි සිල්වා මැතිතුමිය, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම්තුමිය දාරා විජේතිලක මැතිතුමිය සහ මගේ කාර්යාලයේ නිලධාරීන් තුන්දෙනෙක්, ඒ කණ්ඩායම තමයි මාත් සමග මේ කාර්යය නියැලුණේ. මේ කාර්ය කළ ආකාරය මා හිතනවා ඔබට මා කිව යුතුයි කියලා. අමාත්‍ය මණ්ඩලය මැයි මාසයේ මැද දීවිතර මේ කණ්ඩායම පත් කරා. ඉන් පසුව අපි කණ්ඩායම් වශයෙන් සහ එකතුව රජයේ අදාළ අමාත්‍යාංශ සමග, ඒ වගේම අදාළ ආයතන සමග දීර්ඝ වශයෙන් කතා බහ කරා. මේ සෑම නිර්දේශයක්ම අපි ඉතා හොඳින් අධ්‍යයනය කළා. අපි තීරණය කරා ඒ සෑම නිර්දේශයක්ම ක්‍රියාත්මක කරන්නට තියෙන්නට ඕන ක්‍රියාකාරකම. ඒ නිසා මේ ජාතික සැලැස්ම සකස් වෙලා තියෙන්නේ සෑම නිර්දේශයකටම ඇතුළත් වූ ක්‍රියාකාරකම් එකක් හෝ ඊට වැඩි ගණනක්. ඒ සෑම ක්‍රියාකාරකමකට අනුරූප වන ඒ ක්‍රියාත්මක කළ යුතු රජයේ ආයතනය, උදාහරණයක් වශයෙන් ගත්තොත් සමහර ක්‍රියාත්මක වන ආයතන හැටියට
ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය ආදී වශයෙන් අමාත්‍යාංශ සහ ආයතන සඳහන් කරා. එතකොට ඒ සෑම ක්‍රියාකාරකමක් වෙනුවෙන්ම අපි සකස් කළා key performance indicator එහෙම නැත්නම් ඒ සාර්ථකත්වයේ දර්ශකයක්. ඒ ක්‍රියාකාරකම කලායයි කිව හැකි අපිට සනාථ කළ හැකි දර්ශකයක්. ඒක තමයි key performance indicator එකක් හැටියට අපි දැක්ුවේ. ඊට පස්සේ සෑම ක්‍රියාකාරකමක්ම සඳහා කාලයක් සමහරලාට මාස 12ක් වන්නට පුළුවන්, මාස 3ක් වන්නට පුළුවන්. සමහර ක්‍රියාකාරකම් දැනටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මම හිතන්නේ මේ ව්‍යායාමයේදී වැදගත් දෙයක් මතු වුණා. ඒ කියන්නේ සමහර ක්‍රියාකාරකම් මේ ජාතික සැලැස්ම ඉන්න ඉස්සෙල්ලම සමහර අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සංස්ථා දැනටමත් ඒවා ක්‍රියාත්මක කරමින් පවතී. ඒ නිසා මේ ජාතික සැලැස්ම තුළ ඉතා පැහැදිලිව අපි දක්වලා තිබෙනවා මේ කාර්ය කරගෙන යන්නේ කොහොමද කියන එක. ඒ වගේම මේ සෑම ක්‍රියාකාරකමක්ම අපි සකස් කළේ ඒ ආයතනයත් සමග දැඩි සාකච්ඡාවකින් පසුව. ඒ දැඩි සාකච්ඡාවකින් පසුව සහ එකඟත්වයක් ඇතුළු.